අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර නඩුවමක් කරන්න වැලිකඩ සහ මහර සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනීය තෙවන දිනටත් කුරුණෑගල බන්ධනාගාරයෙන් සිරකරුවන් සිව් දිනක් පලා යයි කොවිඩ් ව්‍යාප්තිය අවධානමත් සමග කොළඹ ඇතුළු තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි ඊයේත් වැඩිම ආසාදිතින් ගම්පහින් නිරෝධායන නීති කඩකරන්නන් සොයා හෙට සිට පොලිසියෙන් විශේෂ මෙහෙයුම් පොහොර හිඟයට අදත් ප්‍රදේශ රැසක විරෝධතා බැසිල් ඇවිල්ලා වරුවෙන් වෙනස්කම් රැසක් තිස්ස කුට්ටි කියයි බැසිල් ඇවිල්ලා කරන දේ බලමුකෝ ෆොන්සේකා කියයි ගිනිගත් නැවෙන් මුහුදු පතුලට සිදු වූ හානිය නිරීක්ෂණය කිරීම ඇරඹෙයි නිවසියන් බිහිතියට පත් කරමින් හබර්ණගම නිවසට ආ අමුත්තා හදිසි ගමන කෙලවර වූ හැටි පාසල් දැරියකට වැරදි පාඩමක් කියා දෙන්න හැදූ ගාල්ලේ උපකාරක පන්ති ගුරුවරයා බන්ධනාගාරයට ප්‍රථමයෙන් දේශීය පුවත් වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම හිමිව සිටින ද්‍රැන්දවියන් ආරම්භ කළ ආහාර වර්ජනය අකණ්ඩව අද තෙවන දිනටත් ක්‍රියාත්මකයි මේ අතර බන්ධනාගාර දේපළවලට හානි කරමින් උද්ඝෝෂණය කරන රැඳවියන් හට කිසිදු සමාවක් ලබා දීමට නිර්දේශ නොකිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා පසුගිය පොසොන් පොහොය දින මරණීය දඬනය නියම වී සිටි හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු රැඳවියන් සිය දිනක හට ජනාධිපති සමාව හිමිවීමත් සමග පැය කිහිපයකට පසු වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවියන් ආහාර වර්ජනයක නිරත වුණා. ඒ තමන්ට හිමි වී ඇති මරණීය දඬනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමකට යටත් කර දෙන ලෙස ඉල්ලමින් එලෙස වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මරණ දඬුවම හිමිව සිටින රැඳවියන් ආරම්භ කළ ආහාර වර්ජනය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මක වුණා. වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම හිමිව සිටින සිරකරුවන් ඊයේ පස්වරුවේ එහි චැපල් වාට්ටුවේ වහලේ මත නැග විරෝධතාවයක්ද ආරම්භ කර තිබුණා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ වර්ජනයේ නිරත රැඳවියන්ගේ ගැටලුව පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා දෙන බව පවසා ඇති පසුබිමක් තුල ඔවුන් මෙම වර්ජනයේ නිරතව සිටින බවයි. මරණීය දඬනය ලැබුව අය එලිකඩ බන්ධනාගාරයේ සහ මහර බන්ධනාගාරයේ ආහාර වර්ජනයක් ආරම්භ කරා. දින 3ක සිට ආහාර වර්ජනය අද දිනටත් ආහාර ලබා ගත්තේ නැහැ. අද උදෑසන ආහාර ලබා ගත්තේ නැහැ. ආහාර වර්ජනය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පැලිකඩ බන්ධනාගාරයේ නැවත වතාවක් මරණීය දඬනයට නියම වූ සිරකරුවන් වහලේ උඩ ඊයේ රාත්‍රියේ නැවත වහලේ උඩ නැගී විරෝධතාවයකුත් ආරම්භ කරලා තියෙනවා නැවත වතාවක්. ඊයේ එක වෙලාවක වර්ජනය අතහැරලා නැවත වහලේ මත නැගිලා විරෝධතාවය ආරම්භ කරලා තියෙනවා. උදේවරුෙත් ආහාර ලබා ගත්තේ නැහැ. ආහාර වර්ජනය දෙකටම ක්‍රියාත්මක වෙනවා. මේ අතර කුරුණෑගල බන්ධනාගාරයේ රඳවා සිටි මද්‍රව්‍ය සහ සොරකම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ රැඳවියන් සිව් දෙනෙකු අද අලුයම 4:30ට පමණ කුරුණෑගල බන්ධනාගාරයෙන් පලා ගොස් තිබෙනවා. පලා ගිය සැකකරුවන් සිව් දෙනා සොයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර පලා ගිය සැකකරුවන් සිව් දෙනාගෙන් එකයිකු මෙවැනි විට බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. අනෙක් රැඳවියන් තිදෙනා සොයා තවදුරටත් පරීක්ෂණ සිදු කරන පපයි කුරුණෑගල බන්ධනාගාරයේ නිලධාරියෙකු අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මෙම රැඳවියන් පලායා මාතරතුර කුරුණෑගල බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සිදු කළ නිලධාරීන් පිළිබඳවද විනානුකූල පරීක්ෂණ සිදු කරන පපයි කුරුණෑගල බන්ධනාගාර පාලන අධිකාරිය ප්‍රකාශ කළේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලනයේ ප්‍රබල කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් වූ විවිධ සාකච්ඡා පැවැත්වෙන බවට දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරන අතර අද මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පක්ෂව සහ විපක්ෂව අදහස් පළ වුණා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේවන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි අතර ඒ මහතා මේවන විට නිරෝධායනයේ පසු වනවා. එතුමාගේ නිරෝධායන කාල සීමාව එළඹෙන 6 වනදා අවසන් වන අතර 6 වනදායින් පසුව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් බැසිල් රාජපක්ෂ මහතා හමු වී එතුමාගේ ඉදිරි පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. එතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට සමගාමීව රජයේ පාර්ශවයේ විවිධ සංශෝධනද සිදුවිය හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ. බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණිය හොත් ඔහුට මන්ත්‍රී ධුරය ලබා දීම සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකුට සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනවා. මේවන විටත් බැසිල් රාජපක්ෂ මහතා හට සිය මන්ත්‍රී අසුන ලබා දීම සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර තිබෙන බවටයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ඉදිරි පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. විපක්ෂයේ බලයට කෑදර කමින් බලාගෙන ඉන්න උදවිය දන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා එනෝ කියන්නේ මේ ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා පාර්ලිමේන්තු ඇතුළට ආව. මිල විතරක් නෙවෙයි බොහෝ දේවල් වල බොහොම සුබදායි රට බලාපොරොත්තු ජනතාව බලාපොරොත්තු වෙනස්කම් රාශියක් හෙට දවස සුන්දර කරන්නට කටයුතු කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අවුරුදු එකහමාරක් තව මාසකින් අවසන් වෙනවා. මේ රටේ ජනතාව ඔබතුමාට තව අවුරුදු තුනහමාරකට බලය දීලා තියෙනවා. දැන් මේ මාස 3න් 3ට මට මේ රට හදන්න බෑ, ආර්ථිකය හදන්න බෑ, අරයමදි මෙයාමදි කියා ඉන්නේ නැතුව ඔය ගන්න ඕන ටික ඔක්කොම එකසරේ ගන්න. ඔය ඔක්කොම ටිකත් අරගෙන මහා ප්‍රබල අමාත්‍යංශ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් කරපු නායකයෙක්. එතුමා පාර්ලිමේන්තුවට ආවා කියලා හිටන් සීලම් ප්‍රශ්න විසඳනවා කියලා අපි කියලා නැහැ. හැබැයි ආර්ථික කළමනාකරණයක් කරන්න එතුමාගේ ලොකු දායකත්වයක් තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට එන්න කවුද පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්නේ? ඒ සම්බන්ධව ආණ්ඩුව කියන්නේ නැහැ. එහෙනම් ජාතික ලයිස්තුවෙන් අහවල් මන්ත්‍රීවරයා අයින් වෙලා බැසිල් රාජපක්ෂ මහත්තයාට මෙන්න මේ අපි මේ මෙන්න මේ මන්ත්‍රී ධුරය අහවල් එක්කලා දෙනවා කියනවා. අද මේ ජනතාවට දවසින් දවස මොකක් හරි දෙයක් දෙනවා හිතන්න. මේ ආණ්ඩුව දිහින මවනවා. හැබැයි කනගාටුට කාරණාව තියෙන්නේ මේ අද උදේ වෙනකොටත් බැසිල් රාජපක්ෂ මැතිතුමා තවමත් තීරණය කරලා නැහැ පාර්ලිමේන්තුවට එන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා අකමැති වුණත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවට ගෙනීමේ වගකීමේ සටනේ අපි ඉන්නවා. අපි මොන ක්‍රමයෙන් හරි බැසිල් මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේනවා. ඒ ගේනවා විතරක් නෙවෙයි, ඒ ගෙනාවු පළවෙනි දවසේ වරුවක් යනකොට මේ රටට යම් වෙනසක් පෙන්වනවායි කියන ඉංගියත් අපි මේ අවස්ථාවේ ලබා දෙන්න. පොහොට්ටු පක්ෂයේ උදවිය කියන්නේ බැසිල් රාජපක්ෂ කියන්නේ ਸਰව බලධාරී මෙහෙයුම්කාරයෙක් කියලානේ. ඉතින් අපි බලමු තෙල් මිල අඩු කරයිද ඒ ਸਰව බලධාරියානේ යහපාලන ආණ්ඩුව බලයට පත් වෙච්ච ගමන් එදාම බෑග් එක අරගෙන කාටත් නොකිය එයාපෝට් එකෙන් පිට වෙලා ගියේ. එතුමා ඇයි මේ වෙලාවේ රට දාලා ගියේ? තමන්ගේ පාක්ෂිකයෝ දාලා ගියේ. ඉතින් එහෙව් ගියපු මිනිහෙක් පිළිබඳව විශ්වාසය තියාගන්න පුළුවන්ද? මුදල් ලැබෙති වෙන ඇමරිකාවේද නැත්නම් චීනේද? ලංකාවේ. ඇමරිකාවේ ඉඳලා චීන රාජ්‍යයේ අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන තැනැත්තෙකුට අපේ රටේ සම්පූර්ණ මූල්‍ය පාලනය බාර දෙන්න තරම් ජනාධිපතිතුම අඥාන තීන්දුවක් ගනී කියලා මම විශ්වාස කරන්නේ නැහැ. රට තුල වර්තමානයේ අරාජික තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අද ඇමති මණ්ඩලයට බලයක් නැහැ. ඇමති මණ්ඩලය නිෂ්ක්‍රීය කරලා තියෙන්නේ. අපි දකින්නේ නැහැ වගකීමක් අරගෙන එහෙම කටයුතු කරන කෙනෙක්. එතුමා ආවා කියලා ඉතින් එතුමාට මුදල් අච්චු ගහලා හරි ගෙදරින් ගෙනෙල්ලා හරි තෙල් මිල අඩු කරන්න බෑ. අපි හිතන්නේ එතුමාටත් ඔක අඩු කරන්න පුළුවන් වෙයි කියලා ඉතින්. කරනවා නම් එතුමා එනකන් ඉන්න ඕනේ නැහනේ. එයා වැඩ වෙලා ඉඳපු කාලේ තමයි 2015 අපි අතු ගාලා දැම්මේ. අපි යන ගමන අපිට පහසු කරන එක තමයි ඕගොල්ලෝ ඇවිල්ලා කරන්නේ. දිස්ත්‍රික්ක තුනකට අයත් තවත් ග්‍රාම නිලධාරීව සම් පහක් අද පෙරවරු 6 සිට හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබෙනවා. ඒ COVID ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක තුනකට අයත් තවත් ග්‍රාම නිලධාරීව සම් පහක් අද පෙරවරු 6 සිට හුදකලා කර තිබෙනවා.
නෝරේලිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටබුලාව මධ්‍ය කොටසද අද පෙරවරුවේ සිට හුදකලා කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. විශේෂයෙන්ම ඊයේ සෙනසුරාදා දිනය පොසොන් පොහොය දින සංචරණ සීමා ආරම්භ කිරීමෙන් පසුව එය සිකුරාදා උදෑසන අවසන් වුණා. ඒ වගේම ඊයේ දිනය නිමාඩු දිනයක් බවට පත් වුණා. ඊයේ දිනේදී පොදු වෙළඳ සංකීර්ණ ඒ වගේම කඩසාප්පු සුපිරි වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කිරීමේදී වාර්තා වී තිබෙන්නේ සමහර ආයතන නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකරන බවයි සුපිරි වෙළඳ සංකීර්ණ පවත්වාගෙන යා හැක්කේ 25ක ධාරිතාවයකින් යුතුවයි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයේදීද යම් යම් රියදුරන් කොන්දොස්තර වරුන් නිසි පරිදි නිරෝධායන රීතීන් අනුගමනය නොකරන බවට පෙනී ගොස් තිබෙනවා. මේ නිසා විශේෂයෙන්ම හෙට දිනේ සිට මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සම්බාහන ආයතන මත්පැන් සම්බන්ධයෙන් නැති pubs bar එවගේම කාය වර්ධනාගාර සිනමා ශාලා ඔට්ටු අලන ස්ථාන රාත්‍රී සමාජ ශාලා එලිමහන් සහ ගෘහස්ත සාද සියල්ලට අවසර ලැබෙන්නේ නැහැ. ජූනි 21 සිට ජූලි 5 වෙනිදා දක්වා මේ උපමාන බලපැවැත්වෙනවා. පසුගිය 25 වෙනිදා සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2905ක් දක්වා ඉහළ ගියා. ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 43 අතර කාන්තාවන් 18 දිනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දිනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1825 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 407ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 346ක්, කළුතරින් 183ක්, කුරුණෑගලෙන් 29ක්, පුත්තලෙන් 3ක්, කෑකල්ලෙන් 44ක්, රත්නපුරෙන් 75ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 105ක්, මාතරින් 24ක්, හම්බන්තොටින් 28ක්, නුවරඑළියෙන් 14ක්, මහනුවරින් 106ක්, මාතලෙන් 29ක්, බදුල්ල 107ක් මොනරාගලින් 17ක් අම්පාර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 44ක් මඩකලපුවෙන් 113ක් ත්‍රිකුරාමලෙන් 7ක් අනුරාධපුරෙන් 26ක් පොළොන්නරුවෙන් 10ක් මන්නාරමෙන් 8ක් වවුනියාවෙන් 6ක් මුලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 20ක් කිලිනොච්චෙන් 7ක් සහ යාපනයෙන් ආසාදිතයින් 43ක් වාර්තා වී තිබුණා. පස් දිනම පමණයි වාර්තා වුණේ. ඊට පස්සේ ඩෙල්ටා තාම වාර්තා වුණේ. අපි දිගින් දිගටම සීක්වන්සින් කරගෙන යනවා. ඩෙල්ටා ප්‍රභේදය තවත් තිබේදයි සොයා බලමු. මොකද මේ ප්‍රභේදය ඉතාම වේගෙන් පැතිර යන පුළුවන් ප්‍රභේදයක්. අවදානමක් නැහැ කියලා කියන්නට බෑ. අපි දිගින් දිගටම අවදානම සිත්හි දරාගෙන අපේ එදිනදා කටයුතු වලට යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් හලාවත ජයබිම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අපනයන කර්මන්ත ශාලාවක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. හලාවත ජයබිම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම කර්මන්ත ශාලාවේ සේවය කරන පුද්ගලයන් 43 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණා. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව අදාළ ආසාදිතයින් 26 දෙනා කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. කොළඹ ජනතාවට දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දසදහසක් ලැබී ඇති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළා. කොළඹ නගර සභා සීමාව තුළ අපි මේ වෙනකොට ලක්ෂ 20කට කිට්ටු එන්නත් ප්‍රමාණයක් ජනතාවට ලබා දීලා තියෙනවා. සිනෝෆාම් 90000කුත් ඒකේ දෙවන මාත්‍රාවත් අපි ලබා දීලා ඉවරයි. ඇස්ට්‍රාසෙනිකා 109000කට ලබා දීලා තියෙනවා. අපිට මේ වෙනකොට ඉතාමත් සුබවාදී ලෙස මම පණිවිඩයක් දෙන්න කැමති ජනතාවට ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 10000ක් අපිට ලැබිලා තියෙනවා. දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා විසින් අපිට ඒක ලබා දීලා තියෙනවා. ඒකට මම ගිහින් කෘතවේදීත්වය කොළඹ නගරේ ජනතාව වෙනුවෙන් එතුමාටත් අමාත්‍යතුමනල දෙන්නටත් ඒ වගේම මධ්‍යම රජයට මගේ ස්තුති ප්‍රකාශ කරනවා. අපි ඒක ලබා දෙන්නේ අවුරුදු 70න් ඉහළ ඇස්ට්‍රාසෙනිකා පළවෙනි මාත්‍රාව ගත්ත ජනතාවට. ඒ අයට කෙටි පණිවිඩයක් හරහා ඒ අයට ලබා දෙන දිනය ස්ථානීය වේලාව අපි දැනුවත් කරනවා. එහෙම කෙටි පණිවිඩයක් අරින්න බැරි අයට අපි ගෙයින් ගෙට ගිහිල්ලා හරි දැනුවත් කරනවා, ලිඛිතව හරි දැනුවත් කරනවා.
ක්‍රියාත්මක වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා අනුමත කරලා තියෙන ඒත් ශ්‍රී ලංකාවේ මේ වෙනතෙක් භාවිතයට නොගත් එන්නත් වර්ග 3ක් අපට ඊළඟ සති දෙකේදී ලැබෙන්න නියමිතයි. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නතත් ඒ වගේම චීනයේ නිෂ්පාදනය කරන සිනොවැක් එන්නතත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන්න නියමිතයි. විශේෂයෙන්ම අපගේ බලාපොරොත්තුව තමයි ජූලි මාසයේ දෙවැනි සතිය වෙනකොට මුළු ශ්‍රී ලංකාවේම වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාටම අඩුම ගානේ එක එන්නත් මාත්‍රාවක් හෝ ලබා දීම. එළඹෙන සතිය තුලදී කොවිඩ් කමිටුව විසින් පොදු ප්‍රවාහන කටයුතු සඳහා බස් රථ හා දුම්රිය ධාවනියට අවසර ලබා දුන් වහාම ඒ සඳහා පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යවට අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොවිඩ් කමිටුවේ සභාපති අයුධාමුදාපතිතුමා ජනරල් සාවේනසිරිවමතුමාගෙන් විමසීමක් කෙරුවා. අපේ සඳුදා දිනේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා වත් අන්තර්පලාත් ධාවනය කරන්න පුළුවන්ද කියන කාරණේ. එතුමා සඳහන් කරන්නේ කමිටුවේ තීන්දුව අනුව තවමත් මේ තත්ත්වය පහව ගිහිල්ලා නැති බැවින් පොදු ප්‍රවාහනය භාවිතා විය යුත්තේ පළාත ඇතුළත පමණයි කියන කාරණේ. දැනට සඳුදා දිනේ සිට පළාත් අතර දුම්රිය හෝ බස් රථ හෝ ධාවනය නොවිය යුතුයි කියන එක තමයි කොවිඩ් කමිටුවේ තීන්දුව. ඒ නිසා ඒ තීන්දුවට අපිට ගරු කරන්න සිද්ධ වෙනවා. එළඹෙන සඳුදා දිනේ සිටත් පළාත් ඇතුළත යම් බස් රථ ප්‍රමාණයක් සහ දුම්රිය ප්‍රමාණයක් ධාවනය වුණත් පළාත් අතර අත්‍යවශ්‍ය සේවා සඳහා වුණත් බස් රථ හෝ දුම්රිය ධාවනය කෙරෙන්නේ නැහැ. ලබන සතිය ඇතුළත එය අපිට දැනුම් දීමක් කළොත් පළාත් අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා දුම්රිය කීපයක් සහ බස් රථ කීපයක් යොදවන්න අනුමැතිය ලැබලා දුන්නොත් අපි ඒ වෙලාවේ සිට බස් රථ සහ දුම්රිය යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිදු විටකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අස්කිරි පාර්ශවයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය අද පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අස්කිරි පාර්ශවයේ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැකීමට පැමිණියා. එෙහිදී නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයටගත් පියවර කිසි විටකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්කිරි මහානායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ප්‍රකාශ කළා. එමෙන්ම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමේදී ගොවින් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. රසායනික පොහොර භාවිතය හේතුවෙන් දිවේ ප්‍රදේශ රසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බොනවන රෝග රසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අතිවිශාල බවත් එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් වැය වන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. එසේම විදේශීය ආයතන වෙත ඇදී යන එම මුදල රටේ ගොවිජනතාව වෙත ලබා දීමට කාබනික පොහොර භාවිතය මගින් හැකිවන බවද ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නයට පෙන්වා දුන්නා. මෙහිදී කොවිඩ් වසංගත මර්ධනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට අස්කිරි මහ විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ද සිය ප්‍රසාදය පළ කරනු ලැබුවා. පොහොර හිඟේ හේතුවෙන් පීඩාවට පත් සිටින ගොවීන් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විරෝධතා සංවිධානය කර තිබුණා. රජ්‍ය විසින් රසායනික පොහොර භාවිතය මෙරට තුල තහනම් කිරීමට ගත් පියවරත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවක කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කරගත් පිරිසට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වුණා. ඒ පිළිබඳව බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද ඊට නිසි විසඳුම් අදාළ ගොවීන්ට ලබා දීමට බලධාරීන් මේ වන විටත් කටයුතු කර නැහැ. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ගොවීන් ඇතුළු විවිධ පාර්ශව විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන රැසක් රසායනික පොහොර ඉල්ලා එප්පාවල නගර මැදේදී අද විරෝධතාවයක නිරත වුණා.
මේ තීරණය අසාර්ථක තීරණයක් කියලා මේක වැරදි තීරණයක් මේ රටට බත සපයන්න බෑ අපිට එනම් පිට රටට දත නියනියනිය ඉන්න වෙයි මේ මහ පොළවේ නැවත වතාවක් නියගලාල කණේක කටුවල කණේක මඤ්ඤුක්කාල කණේක වැඩි කරලා මේ රටේ අහිංසක දරුවන්ගේ බඩ වියතට යන්න තියෙන බත්පතට ගහන්න එපා කියන කාරුණික ඉල්ලීම කරනවා එමෙන්ම අනුරාධපුර රාජාංගනයේ ගොවි ව්‍යාපාරයේ ගොවි සංවිධාන කිහිපයක්ද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා නමුත් ඒ ගම නගර මැදේදී මෙම විරෝධතාවය පැවති අතර එම ගොවීන්ද ඉල්ලා සිටින්නේ පවතින පොහොර හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙසයි මේ රටේ කොයි ජනතාව වලපල්ලට දාලා මොකද්ද මේ කරන අපරාධය මේ රටේ ජනතාවගේ කුසගින්න නිවන ගෝවියා අද මහපාරේ ද වහම කියනවා මේක අකුලා ගන්න අකුලා ගත්තේ නැත්තම් අපි කොළඹ වට කරලා කරන්න පුළුවන් හැම දෙයක්ම මේ ගොවි ජනතාව යොදා කරනවා කියන එක රාජපක්ෂලාට මතක් කරනවා මේ අවස්ථාවේදී පොළොන්නරුව අරගලංවිල ප්‍රදේශයේදීද පවතින පොහොර හිඟයට වහම විසඳුම් ලබා දෙන ලෙසට ඉල්ලමින් ගොවීන් පිරිසක් විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කළා එම විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා මෙතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක කුඩා තේවතු හිමියන් විසින්ද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. පොහොර හිඟය හමුවේ සිය වගාවන් නිසි ලෙස නඩත්තු කර ගැනීමට නොහැකි බව පවසමිනුයි මෙම තේ ගොවීන් විසින් අදාළ විරෝධතාවය සංවිධානය කර තිබුණේ. කරුණාකරලා අපට පොහොර ටික ලබා දෙන්න අපේ තේවගාව සේරම විනාශ වෙලා යනවා මට තේ තියෙනවා නෙමෙයි මං අනුන්ගේ කුලිය කරලා ජීවත් වෙන්නේ ඒ හින්දා ඔබතුමා මේ ඉල්ලා සිටි අපි ඡන්දෙ ඉල්ලනකොට හැමෝම එනවා මෙතෙන්ට අම්මේ තාත්තේ නංගිය මල්ලිය කියාගෙන එනවා ඕගොල්ලෝ හැමෝම ඡන්දෙ ඉල්ල ගන්න එදාට පමණයි අපි අපේ දුක පෙන්නේ අනිත් දවසට කිසිම කෙනෙකුට අපේ දුක පෙන්නේ එමෙන්ම ගල්ගමුව ගිරිබාව ඉහළ ගිරිබාව වෙල්යායේදීද ගොවින් විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා මෙම විරෝධතාවයට සහාය පළ කිරීම සඳහා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාද එක්ව සිටියා දන්නේ පොර ගන්න කාලේ පැනලා ඒක නිසා දැම්මේ ගොයමින් සාර්ථක ස්වර්ණ ගොවියට ගන්න බෑ අන්නේකට ආණ්ඩුව වම් දිගේ වන්න ඕනි ඒ වගේම තමයි ගොවියට දුන්නේ නැති පොර ටික සල්ලි වලට නෙමෙයි නොමිලේ දින්න ඕනි අද කුඹුරු පුරන් වෙලා තියෙන්නේ මොකද අපිට හරියට කුඹුරට යදා ගන්න පොර ටික ලැබිලා නැහැ ඉතින් මං හිතනවා මේ රටේ ඉන්න පාලකයෝ පුෂ්කර්මාන්තය ගැන දන්නේ නැහැ මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු සමගි ජනබලවේගයේ තවත් ක්‍රියාකාරීන් පිරිසක්ද එක්ව සිටියා මින්න දැන් අප වෙත ලැබුණු පුවතක්. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 39ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් අද පස්වරුවේ තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2944ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතිහාසයේ පිළිබඳව අදහස් දක්වීම වෙනුවට සිදු කළ යුත්තේ වර්තමානයේ රට තුළ පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ගරු ජනාධිපතිතුමනි, පුරවැසියේ හැටියට මෙරටේ ජනතාවගේ ඡන්දයෙන් විශාල බහුතරයක් එක්ක ඔබතුමා පත් වෙලා ඉන්නේ. ඔබතුමාව බොහොම පැහැදිලි බහුතරයකින් ජනතාව තෝරාපත් කරගත්තා. ඔබතුමාට බලතල මදි කියලා 20 වෙනි සංශෝධනයෙන් ඔබතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාටත් වඩා වැඩි බලයක් අද අත්පත් කරගෙන තියෙනවා. ඔබතුමා ජනතාවට කිව්වම පාර්ලිමේන්තුවේ බලයත් අවශ්‍යයි රට හදන්න කියලා. ජනතාව 3-2කට ආසන්න බලයක් ඔබතුමාගේ සන්ධානයට දුන්නා. ඔබතුමා විධායක ජනාධිපතිත්ව වෙලා 20 වෙනි සංශෝධනෙත් අරගෙන 3-2ක පාර්ලිමේන්තුවේ බලයත් අරගෙන හැබැයි ඔබතුමා පොරොන්දු වෙච්ච දේවල් රටේ තාක්ෂණික දියුණුව
උදෙසා කළ යුතු දේවල් තවමත් කළ නැහැ. එනිසා ජනාධිපතිතුමනි ලියලා දුන් පමණට කියවන්න එපා. ඔබතුමත් බලන්න ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞභාග්‍ය දැක්මට ගැළපෙනවද? අතපසු උදේ තිබෙනවද? කම් පිළිගම්. නමුත් ඔබතුමාට තවත් වසර 3ක් තියෙන මේ රට හදන්න. කරු ජනාධිපතිතුමනි ඉතිහාසයේ වෙච්ච වැරදි සහ ඉතිහාසයේ ජයග්‍රහණ තමන්ගේ ලෙස කියවීම නෙමෙයි වැදගත් වෙන්නේ. අද පවතින ප්‍රශ්නවලට ඔබතුමා දෙන විසඳුම් මොනවද කියන එක. රටේ මේ මොහොතේ දැවෙන ගැටලු වලට එතුමා උත්තර දීලා නැහැ. ඒ වගේම එතුමා ප්‍රකාශ කරපු තොරතුරු දත්ත නිවැරදි නැහැ. ඒ තුලින් එතුමා රටේ ජාතික නායකයෙක් නෙවෙයි විහිළු සපයන්නෙක් බවට පත් කිරීම ගැන එතුමාගේ නිලධාරී මණ්ඩලයත් මං හිතන්නේ වගකිව යුතුයි. ඔහු ප්‍රකාශ කළා කිලෝමීටර් 25000ක් මේ වෙනකොට තනලා ඉවරයි කියලා. මෙගාවට් 400ක බලාගාරයක් ඉදි කරගෙන යනවායි කියලා. අපේ ආණ්ඩුව කාලේ නාගරික නිවාස හැදුවේ 450යි දැන් 50000ක් හදාගෙන යනවායි කියලා. ලක්ෂ 2ක් නිවාස ඉදි කරනවායි කියලා. මේ වගේ කතන්දර මහා ගොඩක් එතුමා කිව්වා. ඕවා අපි 2019 අයවැයේදීත් ඇහුවා 20 අයවැයේදීත් ඇහුවා 21 අයවැයේදීත් ඇහුවා. මේ සංඛ්‍යාලේඛන එකක්වත් නිවැරදි නැහැ. මේවා ඇත්තටම ව්‍යාජ දත්ත. මේ මගින් රටේ දත්ත පිළිබඳව විශාල සැකයක් රටටත් ලෝකයටත් ඇතිවීම තමයි සිද්ධ වෙන්නේ. වනාලි ප්‍රහාරයකට ලක්වීමෙන් මෙදවච්චිය දාමෝය ප්‍රදේශයේ පුත්කලිකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ අතර ගලින් බිඳිනුවව සෙවලා කුලම ගම්මානයේ ජනතාවද දීර්ඝ කාලයක සිට පවතින වනාලි තර්ජන හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි අපට වාර්තා වුණේ. අලිමිනිස් ගැටුම පිළිබඳව අප ඔබට දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික වූ විසඳුමක් මෙම ගැටලුවෙන් පීඩා විඳින ජනතාවට ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්. බලධාරීන්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් මැදවච්චිය දාඹුවව ප්‍රදේශයේ තවත් දරුවන් 3 දෙනෙකුට පියෙකු අහිමි වුණා. 55 හැවිරිදී නිමල් ජයසිරි නැමැති මෙම පියා පසුගිය 23 වනදා රාත්‍රියේදී පැල් රැකීම සඳහා වගා බිම වෙත ගිය අවස්ථාවේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ අලින්ගේ ප්‍රහාරය හමුවේ මෙලෙස තවත් මිනිස් ජීවිතයක් අහිමි වී තිබුණද බලධාරීන් තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකර ඇති බවයි. තාත්තා හතා මාත්‍රි දරගෙදරින් ගියේ අටා මාත්‍රි තමාලිය මේ අනුතුව කරලා තියෙන්නේ. මේ කුඹුරුල සෑහෙන කුඹුරුල කින්න මිනිස්සු එනවා ගොඩක් අනතුරු වෙලා තියෙනවා. අපි ආලපු ගම් වලත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒත් කවුරුත් තෙරවිසුනිමක් ගන්න නැහැ. කිසිම රජේ කිසිම කෙනෙකුට දවම් වෙනතුරු ආවෙ නැහැ. අපිට කිසිම සහනයක් නැහැ. මේ විදියට මෙහෙම දෙයක් වුණොත් අපි ගොවිය ජීවත් වෙන්නේ කොහොමද? මගේ තාත්තට වෙච්ච දේ වෙනම කිසිත් තාත්තා කෙනෙකුටවත් වෙන්න එපා. කිසිම කෙනෙක් මේ දැන මේ ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ මන්ත්‍රීවරුන්ට මේ වැඩක් නැහැ කතා කරලා අපිට කරන්න වෙන්නේ පොළුවන්න ගහන්න. මිදිරියට එන මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ ගමකට එන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එන්නේ ඒ වගේ තත්ත්වයක් මේ තියෙනවා. දැන් ඇවිල්ලා මන්ත්‍රීවරු කියලා අයනකොට දැන් මිනිසු කණ්ඩ බොණ්ඩ මහත් ඇල්ලුවේ නැහැ. ඉල්ලුවේ ඇවිල්ලා අපිට මේ ආරක්ෂාව දෙන්න කියලා. නමුත් ඒ කිසි දෙයක් අපිට කරලා දීලා නැහැ. ගාවේ 4-5 වන්ට අලි ටික මිදුලට එනවා. ඉතින් මේ දේවල් රජයට කොච්චරවත් අපි දැනුවත් කරත් කිසිම බලධාරියෙක් මේ ගැන අපි ඒ ගැන හොයලා බලලා නැහැ. තවත් බිලිගන්ට දෙන්න එපා කියන ඉල්ලීමයි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලින් බිඳුනු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියේ සිවලා කුලම ගම්මානයේ ජනතාවද වනාලි තර්ජන හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ගම්වාසීන් පවසන්නේ වාකනන් කට්ටිය සහ රුවන් කට්ටිය යන රක්ෂිත වලින් පැමිණෙන වන අලීන් රැණක් දීර්ඝ කාලයක සිට සියවගාවන් විනාශ කර දමන බවයි. කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කරගත් පවුල් 250කට පමණ ආසන්න පිරිසක් මෙම ගම්මානයේ ජීවත් වන අතර ඔවුන්ට සියවගාවන් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නොහැකි ලෙස ආර්ථික දුෂ්කරතාවයන්ටද මුහුණ පෑමට සිදුව තිබෙනවා. ඒ කට්ටිය පාර්ලිමේන්තු යනවා ඒ කට්ටිය මෙයා වෙනවා අපි ඉතින් හැම දෙයක්ම වලින් ගෙන් මේ මෙලවණියකින් අපි පාළි දින්න ඕනේ ඉතින් මාතෘකා මාර්ගයක් කරන්න ඕනේ ඔව් ඒ හින්දා මේකට කියා මාර්ගයක් තමයි කරන්න ඕනේ මේ කෝලියට අවල් ගන්න ඕනේ නැත්නම් ඇවිල්ලා වණ ජීවිතේ ඇවිල්ලා මෙලවන්න ඕනේ ඒව කිසිදෙකුත් නැහැ මේ ගොවිතැන් කරාවේ අපේ මිනිසුන්ගේ තිබ්බ රත්තරම් බඩු උගස් තියලා නමුත් මෙතන ඉඳලා එහා පැත්තට යායක්ම තියෙනවා ඊයර ඇවිල්ලා කාගෙන ගියේ එතන එහා පැත්තේ තේනත් අපේ මාමාගේ හේනත් තියෙන ඒ හේනට 100ක් කිට් වෙන්න ආවලි දැන් එන තනින්වත් අපිට මෙහෙට එන්න එපා කියලා කිසිම මේ අලි වටක්වත් තව වෙනකන් නැහැ සමෘද්ධි දීමනාව නොලැබීම හේතුවෙන් අසරණුන සිටින පවුලක් පිළිබඳව තමලගමු සිංහපුර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මෙලෙස තමන්ට ලැබිය යුතු සමෘද්ධි දීමනාව නොලැබී ඇත්තේ තලංගමුව සිංහපුර ගම්මානයේ අංක 36 නිවසේ පදිංචි
BAG සිරිලාල් බෝවල මහතාටයි. ඔහු සඳහන් කරන්නේ සිය සමෘද්ධි දීමනාව මෙලෙස කපා දමා ඇත්තේ සාධාරණ හේතුවක් නොමැතිව බවයි. මම කරන්නේ දුම්රිය දිවාතුනේ රැකියාව ගේට රැකියාව තමයි වුණාද? ඒක ඉතිරි රැකියාවක් නෙවෙයි තාවකාලික රැකියාවක්. ඒකත් මේ දවස් පරි වගේ හම් වෙන්නේ මාසයන්තිමට හම් වෙන මුදල දීමනාවක් විදිහට තමයි හම් වෙන්නේ. මගේ පුතාටත් කුලිය වැඩ කරන්නේ වාරේ ඒ කුලිය වැඩ කරලා හම් වෙන මුදලෙන් තමයි එයා ජීවත් වෙන්නේ. අපි උන්ට අන්තිම අසරණෙන් ජීවත් වෙනවා මට ගේත් කඩාවැටෙන්න වගේ තියෙන්නේ. කන්න බොන්න ඔක්කොම දෙන්නේ මිනිසු තමයි. අපිට මේ මිනිල් ධාරි කිසිම ආධාරයක් දෙන්නේ නැහැ අපිට. ඒ තරමට අපි අන්ත අසරණ කරලා මේවා කරනවා. කොම් කඩලා වගේ දාන නිලධාරි ගාවට ගියාම මේ පිළිබඳව ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ මොවුන්ගේ අවිවාහක පුත්‍රයා රජයේ රැකියාවක නියුතු වීම නිසාත් කුඹුරු ඉඩම් මගින් ලැබෙන ආදායම සහ ගෘහ මූලිකයා తాවකාලික කුලී පදන මමත දොරටු මුරකරුවෙකු ලෙස ක්‍රියා කිරීම නිසාත් මෙලෙස මොවුන්ට ලැබිය යුතු සමෘද්ධි සහනාධාරය කපා හැර ඇති බවයි. නමුත් මෙම අසාධාරණයට මුහුණ දුන් පවුලේ පුද්ගලයන් පවසන්නේ සමෘද්ධි නිලධාරිනිය පවසන සියලු කරුණු අසත්‍ය බවත් අවිවාහක සිය පුත්‍රයා ප්‍රදේශීය මාර්ග සංවර්ධන වැඩබිමක කම්කරුවෙකු ලෙස රැකියාවේ නිරත වන බවත් අදාළ කරුණු සනාථ කිරීම සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛනත් තමා සතුව පවතින බවයි. මෙම පවුලේ සමාජිකයින් නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව සොයා බලා මේ සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා දී තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසයි. අනුරාධපුර හබරණගම 15 කණුව ප්‍රදේශයේ නිවසකට පැමිණි ගැටකෙඹලකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හබරණගම 15 කණුව ප්‍රදේශයේ නිවසකට පැමිණි ගැටකෙඹලකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා. දිගින් අඩි 8කට වැඩි මෙම ගැටකෙඹුලා නිවස වෙත පැමිණ ඇත්තේ අද අලුයම 5ට පමණ බවයි නිවසයන් ප්‍රකාශ කර ඇත්තේ. මැකිච්චියව වැවේ ජලය සිඳියාම හේතුවෙන් ජලය සහ ආහාර සොයා මෙම කිඹුලා නිවස වෙත පැමිණ ඇති බව නිවසියන් වැඩිදුරටත් පවසා තිබෙනවා. ඉන් අනතුරුව නිවසියන් කිඹුලා පිළිබඳ හබරණ පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව හබරණ පොලිසිය විසින් ඒ පිළිබඳව මින්නේරිය ජාතික වනෝද්‍යානය සහ හබරණ ගණේවල්පොළ වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු නිවසට පැමිණි කිඹුලා අල්ලා ගැනීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. කෙසේ වෙතත් පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව නිරුපත්‍රිත වල්ලාගනු ලැබූ කිඹුලා මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් රඹවිල ප්‍රදේශයේ පිහිටි ජන ප්‍රදේශයක් වෙත මුදා හැරීමට කටයුතු කරන බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රෙස්පල් නෞකාවෙන් මෙරට මුහුදු තීරයට සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක් ඊයේ දින මෙරටට පැමිණියා. එම නෞකාව යොදා ගනිමින් මෙරට නාවික හමුදාවේද සහාය ඇතිව මේගමු සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ සාගර පතුල නිරීක්ෂණය කිරීම අද දිනත් සිදු වුණා. ඔවුන් සතියක කාලයක් මෙලෙස මෙම මෙහෙයුම සිදු කිරීමට නියමිතයි. Life of Giving ගුරුතලාව සංවිධානය විසින් වැලිමඩ මූලික රෝහල සඳහා රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා රෝහල් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම වැලිමඩ මූලික රෝහලදී සිදු කරනවා. වැලිමඩ මූලික රෝහලේ ස්ථාපිත කරමින් පවතින කොවිඩ් රෝගී ප්‍රතිකාර ඒකකයේ භාවිතය සඳහා මෙම උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම සිදු කර තිබෙනවා. ඊයේ සවස මොරොන්තුඩුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ගෝනදුව බොල්කොඩ ජලාශය ඉවුරේ නිෂ්පාදනය කිරීමට සූදානම් කර තිබූ ගෝඩා බැරල් 24ක් සමග එක් පුත්කලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන ඡායාරූප ශිල්පියෙකුට අවශ්‍ය ඡායාරූප ලබා ගැනීමට බව පවසමින් 16 හැවිරිදී පාසල් සිසුවියක් ගෙන්වාගෙන ඇයව පැහැරගෙන යනු ලැබූ උපකාරක පන්ති ගුරුවරයෙක් ලබන ජූලි මාස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා නියෝග කළා. සීතදොල ආරණ්‍ය ගාවෙත් තමයි මේ අපිව කාර්යක හරස් කළා. පුද්ගලියෝ 3 දෙනෙක් ඇවිල්ලා මේ සුදු නෝන එළියට ගත්තා. ඊට පස්සේ කොහමරි මම පොර බැද්දේ තින්දිත් ඒ පොර බැදලා මේ වාහනේ ලොක් කරගෙන හිටියේ. ඒත් පොර බැදලා මේ මාව කාර්කෙන් එළියට මේ ඇදලා දැම්මා. ඇදලා දාලා අනිත් පැත්තෙන් සුදු නෝනම අරගෙන ගියා. ඊට පස්සේ කොහමරි යනකොටත් මම ආයි පොර බැද්දා මා මේ ගෙනියන්න එපා මේ දුව ගෙනියන්න එපා කියලා. දකුණු කළුතර සිට මරදාන දක්වා දහවනේ වූ දුම්රියකින් වැටි පුත්කලේකෝ එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. අද පෙරවරු 6:45ට මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වුණේ. මෙම අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවකද මෙලෙස සරහන් වී තිබුණා. රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අලුත් තැඩියා කරන පුත්කලින් සිය දෙනෙකු සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් පසුගියදා සිදු කර තිබෙනවා. එම පොතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යළිත් හමුවමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.